වගකීමක් සමග CCTV පද්ධතියක් සවිකරගන්න අපට කතා කරන්න. සරසි CCTV අම්බලංගොඩ මහනුවර මම්බලපිටිය. මාසයකට පස්සේ ඔබට මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙයි. දැන් වේලාව 5:05. ඊයේ දිනේ පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ප්‍රතිඵල නිකුත් කොට හමාරයි. ඒ අනුව ඒ පැවති ජනාධිපතිවරණයෙන් ඓතිහාසික වාර්තාගත ජයක් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර සානායක මහතා ලබාගෙන ඇත. තව පැය කීපයකින් ඔහු මේ රටේ නවවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත. අපි කවුරුත් බලන් ඉන්නේ සැප්තැම්බර් 22 මේ වගේ වෙලාවට ඒ ප්‍රවෘත්තිය ශ්‍රවණය කරන්න. දැන් නම් ස්ථිරේටම පැහැදිලි නිවුස් එක ලියවෙන්නේ එහෙම තමයි. ඔව්. ඒ බව මෙතනට එකතු වෙලා ඉන්න ඔබ විතරක් නොවේ. අද උදේ තිබ්බලු පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවක්. පොහොට්ටුව කිව්වට දැන් පෙති ගැලවි ගැලවි ගිහිල්ලා නැට්ට විතරයි තියෙන්නේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ පක්ෂ ඉතුරුල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනාගේ එක්කෙනෙක් වෙන මදුර විතානගේ කියලා තිනවා සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර් දිසානායක ජයග්‍රහණය කරාම ඒගොල්ලන්ට ජීවිත තර්ජනයක් එනවයි කියලා. ඒගොල්ලන්ට බයයිලු. පළවෙනි වැඩේ ගහමුද මදුරයට අප්පුඩියක් 21 ප්‍රතිඵලය කිව්වට. හරි. දැන් මේ කතාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ කවුද? මේ ජාතික ජනබලවේගය විශාල වශයෙන් මේ රටේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ කට්ටිය එකතු කරගෙන යනවා. පොලිසිය කට්ටිය එකතු කරගෙන යනවා. මේවත් මෙහෙම එකතු වෙනකොට දැන් සක්‍රීය සේවයේ ඉන්න අයත් මාලිමාව දිහාට හැරෙන්න පටන් අරගෙන තියෙනවා. හදයි. ඔව් ඒකත් මේ වෙලාවේ මම මේ අපිට රාජකාරියෙන් එහාට ගිහිල්ලා මේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන මේ ප්‍රදේශයේ භාරපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමා, සහකාර පොලිස් අධිකාරතුමා, බණ්ඩාරගම පොලිසියේ ස්ථානපතිතුමාදළු හැම දෙනාටම අපේ ස්තුතිය මේ වෙලාවේ උදා කරන්නත් කැමතියි. දැන් මෙන්න මේ විශ්‍රාමකී අය, සක්‍රීය සේවයේ දේ ඉන්න අය මේ ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙන එකට තමයි මදුරල බය වෙලා ඉන්නේ. දැන් නිකන් කියන්න හදන්නේ මේ අය ද්‍රෝහියෝ. රටේ සාමය කඩ කරන්න කුමන්ත්‍රණය කරන අය. ඔන්න ජෙනරල් නිශ්ශංක විජේසිංහ මැතිතුමනි 2010 එහෙම යුද්ධය අවසන් කරලා ඡන්ද දෙනකොට 2015 එහෙම ඒගොල්ල හමුදාවේ පොලිසිය STFA කට්ටියට කොහොමද කිව්වේ? නේද? ජාතියේ මුර දේවතාවෝ, රණවිරුවෝ. එහෙම තිබ්බේ ඇයි? ඒ ඔබට ආදරෙන් නොවේයි. ඒගොල්ල හැමදාම මේ රටේ ජනතාව රවට්ටුවා වගේම ඔබ මේ රටේ ආරක්ෂා වෙනුවෙන් මැදිහත් වෙලා ඔබ උපයාගත්ත ජනතාවගේ විශ්වාසය ඒගොල්ල දේශපාලනික යොදා ගත්තා. එතකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂලා හමුදා කඳවුරු ඇතුළට ගිහිල්ලා කැම්පේන් කළා. අද ඒ හමුදාව සහ පොලිසිය විශේෂ කාර්ය බලකාය ඒ අය මේ ඇත්ත තේරුම් අරගෙන අද ජාතික ජනබලවේගයත් එක්ක විශේෂ විශ්‍රාමගේ අය වැඩ කරනකොට ආන්න මදුරලා බොරු භීතියක් හදන පටන් ගන්නවා. මතක තියාගන්න අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 7ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ 77 මාරු වුණාම එක්සත් ජාතික පාක්ෂිකයන්ව මෙහෙවල ඒ කාලේ ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැහුවා.
ගෙවල් ගිනි තිප්පා. ඔය දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කොර පැනලා ඉන්න ප්‍රසන්න රණතුංග. ඔය රණතුංගලා ගෙටක් ගහලා තියෙන ඒ කාලේ ඒ එහෙ ගම්පා දිස්ත්‍රික්කෙ හිටපු UNP මන්ත්‍රීවරු ඇමතිවරු අර කියන්නේ අර්ජුනායගේ බැට් එක විතරයි බේරගත්තේ කියලා. එහෙම එකක් 77 වුණා. එහෙම එකක් 94 වුණා. UNP ගේ අවුරුද්ද 17 පාලනය පරාජයට පත් කළා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් ඇදුවාම ඒ බලය ගත්තා එහෙම කරා. හැබැයි මතක තියාගන්න 2024 සැප්තැම්බර් 22 වෙනිදාට එළවෙන්නේ මේ රටේ වාර්තාගත ප්‍රතිපලයක් වගේම ඉතිහාසයේ සාමකාමීව මැතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමයත් එක්ක. අණ්ඩු කුමාර සානායක සහෝදරයාට මේ රටේ ලක්ෂ සංඛ්‍යා ජනතාවක් මේ රට බාර දෙන්නේ, රට අනුරට බාර දෙන්නේ හැම දෙනාගේම ජීවිත ආරක්ෂා කරන්න, රටේ සාමය ආරක්ෂා කරන්න. ඡන්දය දුන්න නොදුන්න අපිට පක්ෂව කතා කරපු, අපිට විරුද්ධව කතා කරපු, අපට එරෙහිව බොරු කියපු, ෆේක් පෝස්ට් දාපු ඒ හැම දෙනාගේම අයිති ආරක්ෂා කරන්න, සාමය ආරක්ෂා කරන්න තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්නේ. ඒක නිසා මදුර ඒවට බය වෙන්න එපා. 22 මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හදාගෙන අමාත්‍යංශ 25ක් නම් කරගෙන මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන ආණ්ඩුවක් හැදිලා අන්නේ ආණ්ඩුවෙන් මේ රටේ දූෂණ කරපු, රටේ ජනතාවගේ දේපල කොල්ල කාපු, ඝාතන සිද්ධ කරපු, කප්පම් ගත්ත, දේශපාලන බලය අයිති ලෙස පාවිච්චි කරපු, ජනතාවගේ පරමාධිපත්‍යයට අත තියපු හැම දිනාටම අධිකරණ ඉදිරියේ නඩු ගොනු වෙනවා. ඒක කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය, එයාට තියෙන පොලිසිය CID එක හරියට පරීක්ෂණ කරලා, අධිකරණ අමාත්‍යංශයට තියෙන නීතිපති දෙපාර්තමේන්තුව හරියට නඩු ගොනු කරලා අපේ රටේ අධිකරණයට බාර දෙනවා. ඒ ගැන වග විභාග කරලා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න. ආන් එතකොට බය වුණාට කමක් නෑ. මදුරලා බය වෙන්න ඕනේ එතකොට. එහෙම තත්ත්වයකදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රට විනාශ කරපු පාලකයන්ට ඔය ලියුම් ලියලා මොනතරම් අවියායුධ ගෙනා ගත්තත්, මොනතරම් උණ්ඩ ගෙනා ගත්තත්, දුම් බෝම්බ ගෙනා ගත්තත් ඒ නීතියෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි රටේ නීතිය. ජනතාව වෙනුවෙන් ජනතාව දීපු බලය හරියට ක්‍රියාත්මක කරන අවස්ථාව. එහෙම කාලයක් උදා වෙන්නේ. තාදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනේ දූ දරුවනි, ඔබව දකිද්දි මේ මණ්ඩාරගම නගරේ මේ පණිවිඩේ යන්න ඕනා අජිත් පෙරේරාට, සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස 15 වෙනිදා අර දිහාව බල්ල නාම යෝජනා බාර දෙන පස්සෙන් ගිහිල්ලා ෆයිල් එක දික් කරලා හිටියේ. ඒ නාම යෝජනා බාර දීලා 17 වෙනිදා මේ බණ්ඩාරගම නගරයේ මේ ව්‍යාපාරික මහත්තුරු දන්නවා, මේ ප්‍රදේශය දන්නවා, මෙතන තිබ්බ රැස්වීමක් නේද? මෙතන රැස්වීමක් තිබ්බා. දැන් ඔන්න අපි අද 22 දවස් 5යිට අද ජාතික ජනබල වේගයේ රැස්වීම කොහොමද වැඩි? එදා සජිත් එක කොහොමද, අද කොහොමද? එදා සජිය ස්ටේජ් එක ගාවි තව ඉස්සරහට කරලා. ඒස අපේ පොලිසිය මහතුරු හරියට වාර්තා කරන්න එදා ගන්න අපි දන්නවා, අද ගන්න කොහොමද කියලා නේද? සජිත් අපේක්ෂකමෙන් ඉල්ලා අස්වෙන්න තරම් ඕනනම්.